ජනාධිපතිතුමා මේ රට තිබිච්ච තැනින් අද වෙනකොට හොඳ තත්වයකට මේ රට පාත්‍ර කරලා තියෙනවා. අපි ඡන්ද කල් දාන්න දඟලන්නේ නැහැ. එතුමා දිගින් දිගටම කිව්වා මැතිවරණ නියම කාලයට තියන්න ඕනේ කියලා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. අපි ඒ වුණම මැතිවරණයකට මූණ දෙන්න ලෑස්ති. ජාතික නායකයෙක් හැටියට තමයි එතුමා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. අපි අනිවාර්යයෙන් මේ මැතිවරණේ දිනනවා. අපි දන්නවා ජනාධිපති මැතිවරණයක් දැන් නාම යෝජනා කැඳවලා තිබෙනවා. මැතිවරණ දිනයත් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. අපි ලෑස්ති මේ ජනාධිපති මැතිවරණය ලබා ගන්නත්, ඒ වගේම මේ ජනාධිපති මැතිවරණයේදී ඔය අද එකතු වෙලා ඉන්න කණ්ඩායම එකට තියලා පරාජය කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අද අපි ලෑස්ති වෙලා ඉන්නවා. දැන් අපිට පේනවද සජිත් ගමක බිමෙහෙල්ල ශාඛාවක් හදනවා, සංවිධානයක් හදනවා, වෘත්තීය වේදින් එකතු කරනවා, ඉංජිනේරුවන් එකතු කරනවා? නෑ, එකතු කරන්න බෑ. එයාට එකම එකතු කරන්න පුළුවන් දෙකේ පන්ති ළමයි ටිකක් විතරයි ස්කෝල් එක. ඒකත් ඊයේ ඉඳලා බෑ. ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ මන්ත්‍රීවරු නෙවෙයිනේ, රටේ ජනතාව. එතකොට අද පැහැදිලිව පේන දෙයක් තමයි වර්තමාන පාර්ලිමේන්තුව කිසිසේත් ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක් නෙවෙයි. ජනතාවගේ මතය මොකද්ද කියන එක අපි ගම්පහ දැක්කා, ඊයේ රත්නපුරේ දැක්කා, එන මාසේ 11 වෙනිදා ගාල්ලේ අපි දැකී. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳ කිසිම සැකයක් නෑ. කවුරු හරි කියනවා ජනාධිපති පුටුවේ ඉඳවත ඇහි. එතන නෙමෙයි ප්‍රශ්නේ, එතනින් එහාට මොකද්ද කරන්න කියන එක. මහ ජනතාවගේ ඡන්දෙන්පත් වෙලා පිස්සු නටන මිනිහෙක් මේ රටේ ජනාධිපති කරන්න කොහොමවත්ම මම නම් මැදිහත් වෙන්නේ නැහැ. මේ මැදිහත් ව්‍යාපාරය තුළදී අපි ජාතිකට බලවේග දිනනවා කියලා අපි දැන් මෙතන සපත කරනවා. රටේ ගොඩක් වැඩ අපිට කරන්න තියෙනවා. අපි ලංකාවේ මේ රට විනාශ කරපු මහා පරිමාණ දූෂිතව තෝරු මෝරු ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම අපි උසාවිය මාර්ගෙන් දඬුවම් දෙනවා. උසාවිය මාර්ග ඒක පටන් ගන්න වෙන්නේ සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඒ නිසා 21 තමයි මැච් එක පටන් ගන්න යන්න. ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා ඉස්සරහා ඉන්නවා කියලා කියාගන්න ජාතික ජනබලවේග සම්බන්ධ සමීක්ෂණ ආයතන ලව්ව සමීක්ෂණ කරනවා. මේ රටේ ඡන්දදායකයන්ගෙන් 50% තාම ඡන්ද දෙන්නේ කාටද කියලා තීරණය කළා නැහැ. මේ මැතිවරණේ බලාපොරොත්තුව 2022 ඇති වෙච්ච තත්වය අපහු රටේ ඇති නොවීම. එතකොට මේක එක පුද්ගලයෙක්ගේ ජයග්‍රහණයක් පරාජයක් පිළිබඳව මැතිවරණයක් නෙවෙයි. රටේ පැවැත්ම කොහොමද තියෙන්නේ කියන කාරණේ පිළිබඳ මැතිවරණයක්. ජනතාව තීන්දුව කළ යුත්තේ ආපහු 2022 යන්න තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරනවද, අලුත් රටක් අලුත් ආර්ථිකයක් හැදුවට පස්සේ එතන ඉඳලා ඉදිරියට යන්න අපි තීන්දුව කරනවද කියන එක.